ಇಗಿಲೆತಿ ಆಹಸೆ ಹದೇವರ್ಣ್ಯಾವು ಕುರುಳು ಕಿರಿಲಿಯೋ ಗುದುರಕ ಇವ ಅಲ್ಲ ಹದವತ್ ಮೆಲಪೆ ಹದವತ್ ಮೆಲಪೆ ಸನೆ ಹಸಿಯ ಇಲ್ಲ ಹದವತ್ ಮೆಲಪೆ ಹದವತ್ ಮೆಲಪೆ ಸೇನೆ ಹದವತ್ ಹದವತ್ ಸತುರನ್ ದನಿತ ವಸ ಹದವತ್ ಹದವತ್ ಸತುರನ್ ದನಿತ ವಸ ನಿಮ್ ಹಿಂ ನೋ ಸೋಯ ಬೆಟ್ಟ ಕುಟು ನೋ ತಕ ಇಗಿಲೆತಿ 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 ಆಹಸೆ ಹದವತ್ ನ್ಯಾವು ಕುರುಳು ಕಿರಿಲಿಯೋ ಮೇಗೆ ಕಾಮರಂ ಎಲಿ ಪಾಲಿಯಟ ಎವಿದಿಂಗ್ ಅಪ್ಪೆ ಸಾಯಂ ಹೋದಂಟವಾಗಿ ಇಳಿಸ್ತೀಯ ತೋನಿ ಕೊಹೆದ ಮಾಮ ಓ ಮಾಮ ಮಾಮ ಮೇ ಇಮ್ಮ ತಾವೈ ನೆಂದ ಅತಿಯಾ ಅಂತ ಹೇಮದ ಹೇಮ ನಂಗೆ ಅಲುದೇನಿಯಮ್ಮ ಕರಕಾರಿ ಓ ಹೌ ಅಲುದೇನಿಯಮ್ಮ ತಮ್ಮ ಅಲುದೇನಿ ಮಂಗೆ ನಂಗ್ ಯಾ ನಮ್ಮ ನಂದ ಹೌದ ಮೊಕೋನಿಲ್ಲ ಮೇ ಕುಮಾರಿಯಾಮಿ ಮೇ ವಿಪರಂ ಕೊರ ಕೊರ ಹಣ್ಣೆ ಅರ ದರಿವಿಗೆ ನನ್ನವೆ ಹೇಮಕದಿ ಓಯ ಹತಗಟಗಟ ಕಲಿ ಅಂಗಿವ ಓನಿಲ್ಲ ಮೇ ಹೇಮ ಆರಂಚಿ ಮಾಡ್ಲೆ ಕಣ ವೆಟುನೆ ನೇನವೆ ಕುಮಾರಿ ಹಾಮಿ ಮುಗದೇಗನ ವಿಪರಮ
ඒක කළුවන් කන්දේ කියක් නිලම. ඒ කියන්නේ හුම්මාන ප්‍රිටිකල. ඔය කියන දැරිවි කාගේ කවුද කුමාරි හාමි? ඒකි මන් දන්න අඳුරන පොළු හටංකාරෙක්ගේ දුවෙක්. එකගේ නම රිටිගල රාල. මහනිලම අහලත් ඇති සමහරක් විට. රිටිගල රාල? ඔව්. දැකලා නැති වුණාට රිටිගල රාලගේ නම නම් මට හොඳට හොරුයි කුමාරි හාමි. කාලයක් ඒක අපේ අඹගස්ස වලව්වේ වුණා. අපේ අපොච්චින් දෙද්දි. එහෙමනම් මේක මේ කුදලාගෙන ආවේ කළුවන් කන්දේ රිටිගල රාලයා ගිද්දෝනි. බෝ මීට කලින් මල පේරේතුය අල්ලල කූඩු කරලා ගම්පතුල හිරකොරලා තියෙනව නේද කටලි රාලි? මන් දන්නවා මන් දන්නවා. බංගලෝ ගොඩ කට්ටඩි රාල කිව්වහම ඉතින් යක්කු යක්ෂණියෝ ප්‍රේත ප්‍රේතියෝ කුම්බාණ්ඩයෝ ඔය කායික තැලි ගලි ඉන්න මිනිස්සෙක්නේ. දන්නවා මන් දන්නවා. අනික ඉතින් යකෙකුටවත් බය නැති මිනිස්සු කියලා අපි ඔය කතාවටත් කියනවනේ. එතකොට මම යකිකුටවත් බය නැහැ. යකිකුටවත් බය නැහැ. එහෙමනේ වහමණික කියන්නේ. ඒකනේ ඉතින් ඇත්ත සත්‍ය. විකාරද මහමණිකේ? මම මේ යන්නේ පරාණ බයි. පරාණ බයි. අපි මේ කට්ටණිකමට ආවට අපිත් ඔය යක්කු මල පෙරේතීන්ට බයයි මහමණිකේ. අයහ බින්නනේ මේක තමයි සත්‍ය. අපේ මන්තර මැතිරිල්ල අහණයක් උත් ඉන්නවා නාහණයක් උත් ඉන්නවා. සමහරයක් කොච්චරවත් මෙල්ල වෙන්නේ නැහැ. උන් එනවා අපිය බැඳ ගන්නට. යක්කුන්ගේ කෙරුවාල් ගැන දන්නේ මේ යක්කුන්ට මතුරන අපි වගේ කට්ටන් රාලලම තමයි මහමණිකේ. ඉන්න කරගන්න බැරි වුණොත් මොකද කරන්නේ කට්ටන් රාල? මෙල්ල කරගන්න බැරි වුණොත්ද? ගෙදරින වයසකම කෙනාව බලලා මේ බිල්ල අරගෙන පල කියලා අන කරනවා. මම මගේ පරාණ බේරගෙන එතනින් පිටමං වෙලා යනවා. වෙන අහවල් ඉලව්වක් කරන්ට. ඩක්කපාවක ගජබින් අතරර ඕමෙන් නටපු නාටකමේ තේරුම මොකද්ද කියපන් පොඩි. මේ දැන් කියපන්. ගජබින් මොනවද වෙන්නේ නම මම කියන්නේ? මේ තරම් කාලයක් භූමියේ මුළු අලුතෙනීම රවට්ටලා හුලා කරාපු ඔබේ ගජබින් ගැන දැන් ඔබ අහන්නේ මේ අලුතෙනීමේ මහනිලමකින් තමයි. අලුතෙනීමේ මහනිලමකින් මගේ පුතන් ටියා මල් රාලා තින් ගැප්පරමාල් කියලා නේද අපිට කියන්නේ? කතා කරමු කතා කරමු. ඔව් 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 කතා කරපිය දැන් මේ කතාව සත්‍ය වෙනවා. මෝ කියන්නේ මහල්ලෙමට ඒක සත්‍ය කියලා. ඔව් සත්‍ය කියලා. සත්‍ය සත්‍ය මොකද සත්‍ය කියලා? සත්‍ය සත්‍ය ඒ චර කාලය මෝ කාගේ කවුද? කොයි බින්ද කියන කාරණා මගේ වැසංගු මහලුකු නම්බුකාරයෙක් විදිහට බුවා දක්වලා මෙතන මේ අලු දෙන්නේ අපෙන් මහේ ශාක්‍ය සකවිද අර
උත්තර දීපිය. ඔගේ ගම් පලාත රිටි කල සාරු. නැත. ඔබේ අපුච්ච අතංකාර. බොළු බටන් ගන්න. නැත. කරවලු. ඒකගේ නම රිටි කලරා. දැම්මම් මේ කියා කරුණු කාරණා හැමදේම සත්තක් නම් දැම්මට කියා පිය මෙච්චර කල් මේ අලුදෙනිය වලවකට රින්ගගෙන නටපු නාටකමේ තේරුම මොකද්ද කියා පිය මනේ පරිසමාවෙන්න මාරේ මේ අලුදෙනිය මහලෙලමකින් සමාවක් නැහැ බල ගස් බඳවනවා ගස් බඳලා හැම ගහනවා බාකට මරනවා යකෝ බාකට මරනවා මම හැමදේම කියන්න මා මරන්නේ මා අනිවාර්යයෙන්ම මා මරන්නේ කොහොමද හැමදේම කියන්න හා ඉස්සෙල්ලා පොගව අnder හැටියව නතර කරගන්න පස්සේ මම මොකෙන් නිදහසට කාරණා අහන්න ලංකලේ මේ අලුත් දෙනියෙ එක දනකෝ මම පොකට බලා ගන්න ඒ අයියන්ඩි හරියට විදුලි කඳක් වගේ. හිටපු ගමන්ම පහත් වෙලා ආලෝකයේ දීලා ආයෙමත් ඉක්මනටම නොපෙනී යනවා. මේදා පොටේ නම් මට අලවන්තයි කියවුවා. බල්ලාගෙන මොක්කු මොක්කු ඉන්නවද දන්නේ නැහැ. මම බලන්න. වෙනෙන්ට නම් කවුරුත් නෑ. එමන මයික් පෙන්ට පැන ගන්න. ඉන්න. මේ බැඳපු පත් කිඩි අරගෙන යන්න. පින් සිද්ධ වෙනවා. මං ආයෙමත් අහන්නේ අයියන්ඩි අපිට එනව නේද? ඇයි පුංචි මැනිගේ සැක සංකා ගන්නෙ? මට බයයි. මං නොවේ කියලාද? කියන්නේ මගේ වචන උඩ පිටින එක සැක සංකයි කියලා නෑ යන්නි. එහෙනම් මට බයයි. මං කියුවේ
ආරංචි මේ. මම මේ කියන එක හොඳට හිතට ධාරණය කරගන්න. මම නොමලත් මං එනවා එනවාමයි. එහෙනම් ආය අලුදිනිය පැත්තට ඇරිලා බත් කටක්වත් කන්න තහංචියෝ. පොරොන්දු වෙනවා නේද? ඔය මෝද වෙලා තියෙන ලෙංගතකම දියවෙන්න හරින්නේ නැහැ නේද? යන්න කියන්න එපා. එන. ගිහින් එන්න කියන්න. මං ගිහිල්ලා මගේ නේත්‍ර පුංචි මිනිකේ බලන්න. ආපෝ එනවා එනවාමයි. අන්න හොඳයි. මං එන්න. බලාගත්තතම් බලාගෙන හිටියේ. මං හිතුවා තනිකන් දෝෂයක්වත්ද කියලා. නෑ. එහෙනම් මොකෑ බලාගත්තතම් බලාගෙන හිටියේ. නිකං අප්පච්චි. අනේ අයිය අප්පච්චි ඔය විදිහට සැකෙම්ම කතා කරන්නේ? එහෙමනම් ඉතින් එක නොහිතන විදිහට නම පැවතුම් පවතින තෝමනේ. මයන් කොහෙවත් යන්න. ඔහොමෙටින්ට. ඇයි? අර පිටස්තරයා හොර රහසෙම මේ වලව්වට ගෑටුවා නේද? නේත්‍ර අතෝනිය බෑ දකින්න. මොන පිටස්තරයක්? අර යට ගියාව ගැන මෙහෙව් කියලා නිනව්වක් නැතිව ඉබාගාති මෙහෙට සේන්දු වෙච්ච පිටස්තරයා. අර මා වෙදකම් කොලේ. ගියයින් පස්සේ මං දැක්කෙත් අර මේ රැකවල් කොරාපු රැකවලාට සිහියක් පතක් නැති වෙන්න පාරක් ගහන්න පුළුවන් හපනෙක් ආවනම් ඒ අර පිටස්තරයම වෙන්න ඕනේ දෝනි. අනේ මන් දන්නේ නැහැ අප්පච්චි. අප්පච්චිගේ හිතලුනේ ඔය. පිටස්තරේ කාවෙත් නැත් මම දැක්කෙත් නැහැ මම දන්නෙත් නැහැ. මොන විකාරයක්ද මේ? මයා. අලු දිනිනුත් මාව පිටමං කළොත් මට යන්ටෙන්ට තැනක් නැති හන්දයි මං ඒ බින්නේ දෙසා බෑවේ මහනිලමේ.
ඔගේ අර කළුවන් දිනේ කියන ගම්බණ්ඩියට පිටත් වෙලා යන්න තිබුණාද? එකෙක් වලව් ඇතුළට යනවා. අරකට දන්නන්න වෙන්නේ නැති. මම බොහෝ මාඩම් පරයි මල් රා. ඉතින් ගිත්තක් නැවතිලා ඉඳලා යමු බොල. තාම ගම් සීමාවත් පහු කරේ නැහැ හාමිනේ. මේ අලු දෙනිය වලව්වෙන් ඇල්දිය පොදක්වත් අපිට තාම ලැබිලා නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.